නිරන්තරයෙන්ම ක්‍රිකට් බලධාරීන්ගේ අඩු සැලකිල්ලට නතු වූ රොෂෙන් මේ දිනවල පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේදී තවත් කඩයිමක් පසුකර යාමට සමත් වුණා. ජාතික කණ්ඩායම 2019 වසරේදී අවසාන වරට ඔහු නියෝජනය කරන විට ඔහු ජාත්‍යන්තර පිටිය තුළ හොඳින් දස්කම් දක්වූ අතර නැෂනල් සුපර් ලීග් තරගාවලියේ කොළඹ හා ගාල්ල කණ්ඩායම අතර පැවති තරගයේ කොළඹ දෙවන ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් රැස් කරන්න රොෂෙන් සමත් වුණා. යලිත් පළමු පෙළ පිටියේ සාර්ථක වූ රොෂෙන් සිය පළමු පෙළ ලකුණු 9000 සීමාව පසු කරා. රොෂෙන් පළමු පෙළ දත්ත වාර්තා ස්ථාවර වූ අතර නිරන්තරයෙන් ඔහුගේ ලකුණු සාමාන්‍ය ලකුණු 50ට වටා හඳවා ගන්නට ඔහු සමත් වීම විශේෂත්වයක්. ජාතික කණ්ඩායමට අවශ්‍ය වූ මැද පෙළ පිටිකරුගො ලෙසින් දස්කම් දැක්වූ නමුත් 2019 වසරෙන් පසු ඔහු ජාතික කණ්ඩායම තුළ දක්නට නොලැබීම ඊටත් වඩා විශේෂත්වයක් වෙනවා. 2006 වසරේදී පළමු පෙළ වරම් දිනාගත් රොෂෙන් එයින් වසර 16ක් ගත වන විට පළමු පෙළ ලකුණු 9000 සීමාව පසු කිරීමට සමත් වෙනවා. ශතක 25ක් අර්ධ ශතක 40ක් සමගින් තරඟ 139කට එක් වූ ඔහු ඉනිම් 221ක් තුලදී ලකුණු 9044ක් රැස් කරගෙන තියෙනවා. ඔහුගේ සාමාන්‍යෙහිදී සටහන් වූයේ ලකුණු 49.69ක් ලෙසයි. ක්‍රිකට් කරවන ඇත්තන්ගේ නිරන්තර කෙලෙහිනිකම් නොවන්නට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නිත්‍ය මැද පෙර පිතිකරුක ලෙසින් රොෂෙන් යොදාගන්නට අවකාශ තිබුණා. මන්ද රොෂෙන් මේ බව ලද අවස්ථාවෙන් මනාව පෙන්නුම් කර අවසන් නිසා.